Hi guys, මම අවිෂ්කා මේ මගේ YouTube channel එකේ පළවෙනි vlog එක. ඇත්තටම කිව්වොත් මට YouTube channel එකක් හදන්න idea එක ආවේ මම Dubai trip එකක් ගියා දවස් 6ක. ඉතින් ඒ දවස් ටිකේ කරපු දේවල් වලින් vlog එකක් හදුවොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් අපේ flight එක තිබුණ 6:35ට අපි Dubai වලට land කරනකොට වෙලාව 9:35 වෙලා. මේ අපෝට් එක ගොඩක් ලොකුයි කොච්චර ලොකද කියනවා නම් අපිට එයාපෝට් එක්සිට් එකට යන්න තිබුණේ මෙට්‍රෝ එක. හැබැයි මට ඒක යන ටික නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. එයාපෝට් එකෙන් එක්සිට් වුණ ගමන් මේ වගේ ටැක්සි ගොඩක් නවත්තලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති ටැක්සි එකක් අරගෙන ඔයාලගේ ලොකේෂන් එකට යන්න. දැන් අපි අපේ ටැක්සි එක අරගත්තා. හස්ව නිසර ඉඳගත්තා මොකද ඩ්‍රයිවර්ට අපේ ලොකේෂන් එක පෙන්වන්න ඕන හින්දා. මේ තියෙන ලෝකේ ලොකුම පිච්චර් ෆ්‍රේම් එක ඩුබායි ෆ්‍රේම් එක ඔයාලා දන්නවනේ කොහොමද හොඳයි අපි දැන් අපේ හෝටල් එකට ආවා මේ ඇලොෆ්ට් අල්මිනා හෝටල් ඩුබායි අපි මේ ඔක්කොම බුක් කරගත්තේ ඔන්ලයින් දැන් අපි චෙක් ඉන් වෙන්න යන්නේ ඇත්තටම කිව්වොත් එයාපෝට් එකේ ඉඳලා ලොකු දුරක් තිබුණේ නැහැ හොටෙල් එකට විනාඩි 10ක් 12ක් වගේ තමයි අපිට ගියේ මේ හොටෙල් එකේ වටපිටාව දැක්කහම මට එකපාරටම ඔළුවට ආවේ පිකාසෝගේ පේන්ට් මේ මොකද මේක ඩෙකරේෂන් කරලා තියෙන එක එක දේවල් වලින් ඉතින් පිකාසෝගේ චිත්‍රත් ඒ වගේ එකපාර දැක්ක ගමන් හිතාගන්න බෑ මොකද්ද තියෙන්නේ කියලා ඒ වගේ තමයි මේ හොටෙල් එකේ ඇතුළත් సో మే తీన్నే අපි දවස් 6කට නවතින රූම් එක. රූම් එකේ ඇතුළ නම් මං එහෙම ලොකෝට රෙකෝඩ් කරගෙන නැහැ මට ඒක එච්චර ඔළුවට ඇවිල්ලා නැහැ ඇත්තටම. ආව ගමන් අපි බෑග්ස් ඔක්කොම තියලා කණ්ඩ තැනක් හොයාගෙන තමයි දැන් යන්නේ යන්නේ මොකද මාරම් බඩකිනි දැන් නම් වෙලාව 11ත් පහු වෙලාද මන් දන්නේ ඉතින් අපි ඇවිදගෙන යනවා මේ කෑම තියෙන තැනක් හොයාගෙන එකොළහත් පහුනා කිව්වට ඇත්තටම වෙලා බලද්දි 12 ගානක්. ඉතින් ඒ හින්දා තමයි මේ පාර සෙනඟ නෑ වගේ පේන්නේ. කොහොම වුණත් මේ හොඳකම කියන්නේ රෑ 12 පහු වුණත් මෙහි කෑම කරනම් ඕන වෙලාව කැරලා තිනවා. ඉතින් ඒක නම් ඇත්තටම හොඳයි.
අපි කෑම ඕඩර් කරලා ඉඳගෙන ඉද්දි එයාලා අපිට මටන් සුප් එකක් ගෙනලා දුන්නා. ඇත්තට මම නම් මටන් කන්න එච්චර කැමැත්තක් නැහැ. හැබැයි මගේ හස්බන්ඩ් මටන් කන්න ගොඩක් කැමති. ඉතින් මගේ වැඩි කැමැත්තක් නැති නිසා මං කිව්වා එයාට මේකත් බොන්න කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ ඒක හරිම රහයි, නිකමට ට්‍රයි කරලා බලන්න කියලා. ඉතින් මං නිකමට ටිකක් බීලා බැලුවා. ඇත්තටම එයා කිව්වා වගේ ඒක හරිම රසයි. මටන් සුප් එකත් බිබීද්දි අපේ කෑමත් ආවා. මම ඕඩර් කරේ රොටි වගේ දෙයක්. ඒ රොටි මැද්දේ චිකන් ස්ලයිස් එකක් වගේ දාලා තිබුණා. ඒත් එක්කම සැලඩ් එකකුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්ුයි ඇවිල්ලා තිබුණා. මගේ හස්බන්ඩ් ඕඩර් කරේ බිරියානි එකක්. ඉතින් කෑම ටික නම් හරිම රසයි. අපි දෙන්න ඉතින් ඔබ දුප කියව කියව අපේ කෑම ෂෙයා කරගෙන කෑවා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු පැෂන් ෆ්‍රුට් මොහිතෝ එක. ඒකත් මාරම ෆ්‍රෙෂ්. මේ වෙලාවට මහන්සිලා ඉන්න වෙලාවට පොඩ්ඩක් කූල් එකක් බොද්දි දැනෙන හැඟීම් මම කියන්න ඕනේ නෑනේ. අපි දෙන්න බඩ පිරෙන්න කාලා කාලා ඉවරලා දැන් මේ යන්නේ අපි හොටෙල් එකට. මේ රෙස්ටුරන්ට් එක තිබුණේ අපේ හොටෙල් එකේ ඉඳලා ඇවිදගෙන යන දොර. ඉතින් හින්දා අපිට පොඩ්ඩක් ලේසි. ඔයාලට මේ ඈතින් පේන්නේ අපේ හොටෙල් එක. ඔයාලට කියන දෙයක් තියෙනවා මට මෙහි ගස් ගැන. ලංකාවගේ මෙහි ගස් ගොඩක් නැහැ. ඔයාලා දන්නවනේ කොහොමත් කොහම වුණත් මෙයාලා වවලා තියෙන හැම ගහකටම වතුර බටයක් දාලා තියෙනවා. ඉතින් මෙයාලා මාර ප්‍රයොරිටි එකක් දෙන්නේ මෙහි තියෙන ගස් රැකගන්න. අපි වගේ නෙමෙයි, අපි නම් ගස් කපනවානේ. අපි දැන් අපේ හොටෙල් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මං හදන්නේ මේ බ්ලොග් එක ඉවර කරන්න. මේ මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් ඒ හින්දා අඩුපාඩු ගොඩක් ඇති. ඒ හින්දා සොරි කියනවා. කොහොම වුණත් තව දවස් පහක දේවල් තියෙනවලත් එක ෂෙයා කරගන්න. So thank you for watching guys. Love you and see you again.